අනිත් එක තමයි මේ එදා තව අවස්ථාවක් වුණා මගේ කසින් කෙනෙක් හිටියා එයා කමාන්ඩෝස්ලා 60 දෙනෙකුත් එක්ක අතන මම මල්ලි කියලා කියන්නේ මල්ලිය වගේ අපේ මගේ මල්ලිට වඩා එයා අපි සමීපයි ඉතින් මේ මල්ලි මේ කසින් එයා කමාන්ඩෝස්ලා 60 දෙනෙකුත් එක්ක එයාට එයා ලංකා ජොයින් වෙන්න බැරි වෙලා එයා ෆ්ලයින් අවර්ස් මේවා කරන්න ඔය ලංකාවේ අර මේ එයා ෆෝස් එකට බැඳුණා ඉතින් එයා ෆෝස් එකේ කොහොම එයා ඒ ෆ්ලයි කරන වෙලාවකදී එල්ටිටි කාලේ මෙයාගේ ප්ලේන් එක ගිහිල්ලා මේ මොනවාද ඩිසපියර් වුණා මම එතකොට භාවනා කර කර ඉන්නේ ඔය පොල්ගස් දුවාරන්නේ ඒ භාවනා කර කර ඉන්න ගමන් ටෙලිග්‍රෑම් එකක් ආවා එතකොට මයි ගුරුහාමුදුර එදා රාත්‍රියේ මයි තෝට්ස් වෙන් මයි ගුරුහාමුදුර ජර්මන් ජාතික හරි උත්තරේ මට ජර්මන් කියලා දැනෙන්නේ නැහැ මට දැනෙන්නේ උන්වහන්සේ නියම භික්ෂුවක් කියන එක ඒ ගුරුදේවයන් වහන්සේ මට කිව්වා රාත්‍රී කාලේ මෙහෙම බණ කියගෙන යන ගමන් my thoughts went to your cousin kela ekena ya dannawa me swayamase dannawa mehema me unwa ya den me lt me na the transport karna commandos la plane planes me mewa kar fly karna etara man dannawa sa etara bana kiya gana giya man danagatta swayamase ohoma nikan amathara ekak kiyanne mewa kar hethuwak athi kela my thoughts went to your cousin kela passe mage situili giya oyage me kawuda cousin ta anith dawase aawa me telegram ekak මම මෙතන කිව්වා අර ස්වාමීන් වහන්සේ ඉල අරණි ස්වාමීන් වහන්සේ කිව්වා අපේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා අර මල්ලි ගැන වෙන්නේ නැති කියලා. ඉතින් මම මෙතන කොළඹ වැඩියා. වැඩිය කෙනෙක් ගියා ඒ කාලේ ගිහි කාලේ. මම ගියාම එතකොට ඥාති මගේ ඥාති ටිකක් අප්සෙට් වෙලා හිටියේ. එයා දන්නේ නැහැ මම භාවනා කරනවා කරනවා මගේ ජීවිතේ අනාගතේ මොකද්ද ඔහොම. ඒගොල්ලෝ වරි වුණා ඒතර මේ භාවනා ඒගොල්ලෝ සමාකයේ ධර්මයේ දන්නේ නැති අය මේ ටිකක් මේකෙන් හිටියේ. දැන් ඒගොල්ලන් බැලුවා මෙයා තමයි භවනා කරන ඥාතිය කොහොමද මෙයා මේක ඩීල් කරන්නේ ඒගොල්ලෝ කොහොමද දුකයි දැන් දුකේ ඉන්නේ මුළු ඉතින් මම ගෙදර එනකොට මට පේනවා මුළු කොහොම ඥාති ඒ හෝල් එකේ හැම තැනම මගේ දිහා බලාගෙන ඉන්නවද මං එහෙමම වැඩියා මගේ මෞතුමිය මාව ෆලෝ කරා කෙලින්ම මම කාමරයකට ගියා ගිහිලිවල ලොක් කරගත්තා ලොක් කරන වැහුවා අම්මා විතර බලාගෙන හිටියා දැන් මම මොනවද කියන්නේ කරන්නේ කියලා මම මෙහෙම ඉඳගත්තා පින්වතුනි ඉඳගෙන ඉවරලා මම එදා ආරණ්‍ය ඉන්නකොට වඩපු බුදුබණ සිහිපත් කරා. බුදුබණ කියන්නේ ඒ කාලේ මම මෙනී කරගෙන හිටියේ සලායතන වග්ග කියලා. ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය හිත කියන එක මෙනී කරන ප්‍රැක්ටිස් එකක්. ඕක මෙනී කරනකොට සෝවාන් වෙන්න පුළුවන්. ඒ සෝවාන් වෙන්න කමටහන්. ධම්මානුපස්සනාව වඩන ඔය ඔක්කොම කරන්නේ ඔය ඉතින් ඒක සම්යුත නිකායේ මේ සලායතන වර්ගය කියලා වර්ග කරලා තියෙනවා මේ එක සූත්‍රයේදී සෝවන් වුණා සමග සමාද. ඒ කියන්නේ පිටුවයි දෙකයි. ඉතින් මේක අපේ ගුරුදේවන් වහන්සේ ඔක්කොම බලන්න කියලා අපිට කියලා දෙනවා. මේ හුරු වෙන්නේ මේ හිතන්න. ඉතින් මේකෙදි පින්වතුනි මෙහෙම ගලපනවා අපේ ඇස් දිහා බලනවා මේක මගේ හැද්ද? මේ දකින අරමුණ මගේද? ඒ කියන්නේ මගේ නම් මට පාලනය කරන්න පුළුවන් නේද කියලා ඔහොම මෙනී කරනවා බුදුහාඳුරෝ. ඒ අපි අනත්ත ලක්ෂණ ඔය ප්‍රසිද්ධ සූත්‍රනේ. ඔය වගේ කරුණු තියෙන ගොඩක් තියෙන ඒවා එක එක රිපීට් වෙනවා. ඉතින් මම ඒකක් අරගෙන ඒ වෙලාවේ මෙහෙම ඉඳගෙන බැලුවා මේ කනට නෙමෙයි ආවේ ප්‍රවෘත්තිය මොකක්ද ඒ ප්‍රවෘත්තිය මෙහෙම මේ මල්ලි මෙහෙම ඩිසපියර් වුණා කියලා. හැබැයි මොකක්ද ඒක? ශබ්ද තරංගයක්නේ. ඒක ශබ්ද තරංගයක්. ඒතර විඥානේ. දැන් විඥානේ තමයි අපි මේ අවුල කරන්නේ පින්වත්නි. මේක අපි මේක ශබ්ද තරංගයක් මේක කන මේක නිකන් ශබ්දයක් කියලා එහෙම ගත්තම ඒ වගේම ඒක එහෙම ගත්තම මම ඊට පස්සේ මොකද්ද මං කරේ එතන මේ සූත්‍රය කියන විදිහට හිතුවා මට කටපාඩම් මේ මතක අනුව මේ ඒ ශබ්දේ තමන්ගේ නම් තමන්ට ඕන විදිහට ඇති කරන්න පුළුවන් කියලා. ඒ දැනීම ඊට පස්සේ සංඥාව තමන්ට ඕන නම් තමන් ආස කරන එක කරන්න. හැබැයි මට ඒ වෙලාවම තේරෙනවා මට ආස කරන එකක් නෙමෙයි වෙන්නේ. එතකොට මගේ පාලනයක් නෑ. මේ පාලනයක් නෑ කියලා එහෙම මතක් කරාම මට තව නිකන් අර ප්‍රශ්නේ දුක හිත ඇතුළට එන්නේ දුකක් එන්නේ නෑ. ඉතින් අම්මා දැක්ක මම ප්‍රබෝෂ වෙලා යනවා මෙහෙම ඉඳන් ඉන්නකොට. එතකොට ඒ කාලේ අම්මා මට වාදිනවත් එක්ක තමයි අම්මා තමයි මගේ පළවෙනි ශිෂ්‍ය මේ මිනස් වෙච්ච කාලවලදී. ඉතින් අම්මා මේ ඒ වෙලාවේ මේ මොනක් දැක්ක ඒගොල්ලන් එයාට දැනෙනවා දුක. අනිත් ඔක්කොටම දැනෙනවා දැක්ක මෙයාට මොන හරි දැනෙන්නේ නැහැ මේක. ඉතින් පිටුතන මේක පුළුවන් කරන්න මේක ක්‍රමයක් තියෙනවා. මේවා තියෙන්න පුළුවන් අපි යුතුයකම් කරන අපේ ලොකු යුතුයකම තමයි අපි මේ මුලාවෙන් හිත මුදව ගන්න එක. අපි දුක් වෙන විදිහට හිතන්න පුරුදු වෙන්නේ නැහැ පිටුතන. අපිට මේක පොසිටිව් ඒක මේ පැත්ත බලන්න ඕනේ. ඒක තමයි අපි මේක දන්නේම නැහැ. ඒක අපිට ගලවගෙන අපේ සංසාරෙම ඉතර වෙන හේතුවක් වෙන්න පුළුවන්. මේකනේ ලොකු වස්තු මතු කරගත්ත මේ අවස්ථාවක් වෙන්න පුළුවන්.
සංසාරිකව ප්‍රඥාමත් කරගෙන ඥානෙ මත ඊට පස්සේ දිගට මොන ප්‍රශ්නයක් ආව දැන් එදායින් පස්සේ ඒ කාලේ ඉඳන් මම ඉතින් ඔහොම වඩනවා ප්‍රශ්න එනවා වටපිටාවෙන් හැබැයි ප්‍රශ්න දැනෙන්නේ නැති තත්වයක් වඩන හැටි ඉගෙනගෙන තියෙනවා